විසිට් වලට නිව්සීලන් ආවොතින් ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් කොහමද ඔයාලට ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි අරන් ඉන්න හැදුවේ ඔයාලා ගොඩක් අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් ඔයාලා ගොඩක් අහලා තිබ්බා විසිට් වලට නිව්සීලන් ආවොතින් ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා ඉතින් පහුගිය දවස්වල ගොඩක් අපිට මැසේජ් කරලා තිබුණා අපේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වලට මෙහෙට එහෙම ආපු කට්ටිය විසිට් වලට ඇවිල්ලා ජොබ් හොයාගන්න ඉන්න කට්ටිය ඉතින් ඒක නිසා මම හිතුවා ඒ දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මොකද්ද වෙන්නේ ඔයාලට එහෙම වෙන්න පුළුවන්ද අවත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද එහෙම නැත්නම් ජොබ් එකක් හොයාගන්න පොසිබිලිටි එකක් තියෙනවද විසිට් ඇවිල්ලා කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට කම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලත් එහෙම හිතන් හිටියේ නම් එහෙම නැත්නම් ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා නම් විසිට් වලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ඔයාලා මොනවද කරන්න ඕනේ? එහෙම ආවොතින් ඔයාලට වාසියක් තියෙනවද? ඒ හැම දෙයකටම උත්තරයක් බලාගන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත්. හරි අපි මුලින්ම බලමු විසිට් වලට එන කට්ටිය මෙහෙට එන්නේ කොහොමද කියලා. ඉතින් මට පහුගිය දවස්වල මාත් එක්ක කතා කරපු ගොඩක් අයගෙන් මම දැනගත්ත දෙයක් තමයි විසිට් වලට ඇවිල්ලා තියෙන කැටගරි දෙකක් තියෙනවා දැනට. එක කැටගරි එකක් තමයි මෙහෙ යාළුවෝ. එහෙම නැත්නම් නෑදෑය ඉන්නව නම් එයාලා ස්පොන්සර් කරලා එයාලගේ ත්‍රූ විසිට් වීස එකක් අරගෙන මෙහෙට ආපු අය. මේ දෙවැනි කැටගරි එක තමයි ඒජන්සිගල් ත්‍රූ විසිට් වීස එකක් හදාගෙන මෙහෙට එන කට්ටිය. මෙයාලට නම් ලොකු වීදමක් ගිහිලා තියෙනවා මේ ගමනට. මොකද මට විස්තර කියප ගොඩක් කට්ටිය මට කියලා තිබුණා එයාලට කොච්චර ගාණක් ගියාද කියලා මේ ඒජන්සි එකක් ත්‍රූ විසිට් වීස එකක් හදාගන්න. ඉතින් ඒ ගාණ හරියට මෙහි ස්ටඩි කරන්න කෙනෙක් එනව නම් ඒ පේ කරන්න ඕන ගාණෙන් හරියටම භාගයක් හෝ ඊට වඩා වැඩියෙන් ගාණක් එයාලා පේ කරලා තියෙනවා මෙන්න මේ විසිට් වීස එකට. එයාලට ගොඩක් වෙලාවට මට කියපු අයට ගොඩක් ලැබිලා තිබ්බේ මාසයක් විතර විසිට් වීස එක. එතකොට එයාලට තියෙන චැලෙන්ජ් එක තමයි මාසෙකින් නිව්සීලන්ඩ් වල ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඒ ජොබ් එකත් පාර්ට් ටයිම් හෝ එහෙම ජොබ් එකක් නෙමෙයි, ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක්ගේ. ඉතින් අපි ඉස්සරහට දැන් බලමු මොකද්ද මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කියන්නේ, මොනවද මේකින් කරන්න තියෙන්නේ කියලා. හරි, එතකොට දැන් මේ කැටගරි දෙකෙන් මොන විදිහකින් හරි විසිට් වලින් එන කට්ටියට ඊළඟට තියෙන චැලෙන්ජ් එක තමයි එයාලා ජොබ් එකක් හොයාගන්න ඕනේ මෙහෙ වර්ක් කරන්න, වර්ක් වීසෙකට කන්වර්ට් කරගන්න හිතාගෙන එනවනම්. එතකොට එයාලා ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක්ගේ ජොබ් එකක් හොයාගන්න ඕනේ. මොකද එහෙම වුණොත් විතරයි එයාලට වර්ක් එකකට මාරු වෙන්න පුළුවන්, වර්ක් වීසෙකට මාරු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඕනම ජොබ් එකක් කරන ඕනම කෙනෙක් එයාලා මුලින්ම බලන්න ඕනේ එයාලගේ ෆීල්ඩ් එකේ ජොබ් ඔපචුනිටිස් මොනවද තියෙන්නේ, ඒ ජොබ් වලට ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න එයාලා දැනුවත්ද කියලා. ඉතින් ඔයාලා දැන් බලනවාද සමහර මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක් කියන්නේ කවුද කියලා. ඉතින් ඔයාලට ඒ ගැන ක්ලියර් අයිඩිය එකක් මේ වෙනකොට නැත්නම් මම මෙතනින් ලින්ක් එකක් දාන්නම්. මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා නිව්සීලන්ඩ් එන්න ජොබ් එකකට සුදුසුකම් ඔයාලට තියෙනවද කියලා ඔයාලා හොයාගන්නේ කොහොමද කියලා. ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒකේ ෆුල් ප්‍රොසෙස් එක මම පැහැදිලි කරලා තියෙනවා. ඔයාලගේ ජොබ් එක මොකද්ද? ඒ ජොබ් එකට ඔයාලට ඕන සුදුසුකම් මොනවද? ඉතින් ඒ වගේම ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා ජොබ් වේකන්සි එක ඇඩ්වර්ටයිස් කරපු කම්පැනි. ඉතින් අන්න ඒ විදියට ඔයාලා බලන්න ඕනේ එන්න කලින් විසිට් වීස එක දාගන්න කලින් බලන්න ඕනේ ඔයාලට ඇවිල්ලා පොසිබිලිටි එකක් තියෙනවද ජොබ් එකකට මාරු වෙන්න කියලා. මොකද එහෙම කරේ නැත්නම් ඔයාලට වෙන්නේ විසිට් වීස එකට මෙහෙට ඇවිල්ලා ඔයාලගේ විසිට් වීස එකේ ටයිම් පීරියඩ් එක එක්ස්පයර් වෙනකම්ම ඉඳලා ජොබ් එකක් නැතුව ආපහු යන්න වෙනවා. එහෙම වුණොතින් ඔයාලට ලොකු රිස්ක් එකක් තියෙනවා. ඔයාලා දැන් අපි බලමු ඒජන්සි වලින් ආපු කට්ටිය නම් එයාලා ලොකු ගාණක් වියදම් කරලා තියෙනවා. එතකොට එයාලට ඒ ලොකු ගාණ පාඩුවක් වෙනවා. එහෙම නැත්නම් ඔයාලා කර කර ඉන්න ජොබ් එකක් එහෙම ලංකාවේදී අත්හැරලා දාලා විසිට් වලට එනවා නම් එතකොට ඔයාලට ඒ ජොබ් එකක් නැති වෙනවා. ආයි ඔයාලට ලොකු ෆයිනෑන්ෂල් අර්බුදයකට මූණ දෙන්න වෙනවා ඔයාලට ලංකාවට ගිහිල්ලා කරන්න දෙයක් නැති වුණොත්. ඒක නිසා මේ දේවල් ඔයාලා කලින් බලලා තියාගන්න. විසිට් එකකට එන්න හිතනවා නම් කලින්ම වීසා ඇප්ලයි කරන්න කිසිම දෙයකට කලින් මේ රිසර්ච් එක ඔයාලම කරගන්න. ඔයාලට හරිම ලේසි. කලින් වීඩියෝ එකේ මං කියලා තියෙන විදිහට මං කලින් කිව්ව වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලගේ ජොබ් එක මොකද්ද, ඔයාලට සුදුසුකම් මොනවද ඕනේ, ඔයාලට හයිලයිට්ස් හොඳ මොන හරි ඒ දේවල් මොන හරි තියෙනව නම් ඔයාලා කලින් ඒ දේවල් ටික හදාගන්න. හදාගෙන ඔයාලට එන්න කලින්ම ඔයාලගේ ෆීල්ඩ් එකේ ජොබ්ස් තියෙනනම් ඔයාලට ඒවට දෙක තුනකට ඇප්ලයි කරලා
ඉන්ටව් වගේ රෙඩි කරගෙන එන්න පුළුවන්. මොකද මෙහෙට ඇවිල්ලා ඔයාලා මෙහෙට අඩිය තියපු දවසින්දන් ඔයාලගේ විසිට් වීසා එකේ කාලය තමයි යන්නේ. මොකද ඒ කාලේ ඔයාලා ජොබ් හොයන්න පාවිච්චි කරවතින් ඔයාලට ලොකු අවාසියක් වෙනවා. මොකද ගොඩක් වෙලාවට නිව්සීලන්ඩ් කම්පැනිස් වලින් ජොබ්ස් වලට ඔයාලා ඇප්ලයි කරනේවට රෙස්පොන්ස් එක එන්නේ මාසයකට විතර පස්සේ. බහුතරයකට මෙහෙම නොවෙනේවත් තියෙන්න පුළුවන්. බහුතරයකට එහෙම තමයි වෙන්නේ. මොකද දාපු ගමන් අද ඔයා ඇප්ලයි කරා නම් හෙට වෙද්දී ඔයාට ඉන්ටර්වියු වෙන්න කියලා රිප්ලයි එකක් එන්නේ නැහැ ගොඩක් කම්පැනිස් වල මම දන්න විදිහට. ඉතින් අන්න ඒ නිසා තමයි ඔයාලා මුලින්ම ජොබ් එක හොයන ප්‍රොසෙස් එක හදාගෙන විසිට් වෙනවා නම් ඇවිල්ලා බලන්න ඕනේ. හැබැයි තව දෙයක් මම මෙහෙම කියන එකෙන් මම ඔයාලව එන්කරේජ් කරන්නේ නැහැ විසිට් ඇවිල්ලා ජොබ් හොයාගන්න කියලා. මොකද ඒක හරිම රිස්කි වැඩක්. මේ මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා ඒ දේ නොකරන තරමට හොඳයි කියලා. මොකද සමහර කට්ටිය මගේ මැසේජ් කරලා අහපු කට්ටිය කියලාම තියෙනවා ඔයා මේක කලින් කරන්න එපා කිව්වා. ඒ වුණාට අපි විසිට් ආවා. දැන් මොකද කරන්නේ? දැන් කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම පුළුවන් විදියට මම දන්න දේවල් මම එයාලට ෂෙයා කරලා තියෙනවා. තියෙන කන්ටැක්ට්ස් වලින් කම්පැනිස් ඒ දේවල් මම එයාලට උදව් කරලා තියෙන පුළුවන් විදියට. නමුත් එහෙම කරත් ඒක හරිම අවිනිශ්චිත වැඩක්. ජොබ් එකක් ලැබෙන එක ඒක හරිම ලක් එක තියෙන්න ඕනේ එහෙම දෙයක් ලැබෙන්න නම්. මොකද හරිම රෙයා චාන්ස් එකක් ඒක. ඒ නිසා ඉතින් තව දෙයක් තමයි ඔයාලා මේ වගේ විසිට් වලට එද්දී ජොබ් හොයාගන්න බලාපොරොත්තුෙන් එනවනම් හොඳට බලන්න මේ රටේ තියෙනවා නිව්සීලන්ඩ් වල තියෙනවා ජොබ්ස් ඕපනින් වෙන කාලය තියෙනවා ජොබ් ඕපනින්ස් නැති කාලය තියෙනවා. ඒක හරියට මේ ළඟම තියෙන උදාහරණයක් මම පැහැදිලි කරවතින් දෙසැම්බර් මාසේ ක්‍රිස්මස් වලට ගොඩක් කම්පැනිස් වහනවා. එතකොට මේ කාලේ හයරින් කරන හරීම අඩුයි අලුත් පොසිෂන්ස් වලට. ආය දෙසැම්බර් වැහුවට පස්සේ ජනවාරි දෙවනි සතිය වගේ තමයි වැඩ පටන් ගන්න. ඒත් වැඩ පටන් ගත්ත ගම අලුත් පොසිෂන්ස් වලට කට්ටිය හය කරන්නේ. ඒක කවුරුත් දන්න පැහැදිලි දෙයක්. ඉතින් ඒ නිසා ඔයාලා බලන්න ඕනේ ඔයාලා විසිට් එකකට ඔයාලට ලැබෙන ටික කාලයයිනේ. ඒ ටික කාලය ඔයාලා එනවනම් ඒ එන කාලය ඇතුළත ඔයාලා ජොබ් තියෙන කාලෙකද එන්නේ නැති කාලෙකද කියලා. ජොබ් නැති කාලෙක ආවොත් ඔයාලට හරිම පාඩුවක් එන්නේ. ඔයාලගේ විසිට් කාලෙත් ඉවර වෙලා ඔයාලට ආය යන්න වෙනවා මුකුත් වැඩිය කරගන්න නැතුව. ඉතින් ඒක නිසා ඒ වගේ ටයිම් පීරියඩ් තියෙනවා කියන එක තොලුවේ තියාගන්න. ඉතින් අවසාන වශයෙන් මේ වීඩියෝ එකේදී මට ඔයාලට කියන්න තියෙන්නේ මම කිසිම වෙලාවක මේ වීඩියෝ එකේදී රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට විසිට් ඇවිල්ලා ජොබ්ස් හොයාගන්න කියලා. හැබැයි ඔයාලා එහෙම ඇවිල්ලා ඉන්නව නම් දැන්ටමත් එහෙම ඉන්න ලේස් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එක ඔයාලා කරන්න සීක් එකට යන්න accredited employee කෙනෙක් හොයාගන්න ඒවට ඇප්ලයි කරන්න ඉන්ටර්වියු එකක් රෙඩි කරගන්න මේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා කරගෙන රෙඩි වෙලා එහෙම එන්න එන කෙනෙක් නම් මම මේ වීඩියෝ එකේ පල්ලෙහාත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියනනම් මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා ජොබ්ස් හොයාගන්නේ කොහොමද accredited employee කෙනෙක් හොයාගන්නේ කොහොමද සීක් එක කියන්නේ මොකද්ද මේ වගේ දේවල්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක නම් මුලින්ම බලන්නේ අපේ channel එකේ ඔයාලට මේ දේවල් ගැන දැනගන්න ඕන නම් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න. හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දීලා තියෙනවා ඒව ගැන. ඒ වගේම තව දෙයක් විසිට් වීසා වලට ඔයාලා ඒජන්සි වලට ලොකු ගණන් දෙනවා කියලා මට දැනගන්න ලැබුණේ මට ගොඩක් මැසේජ් කරපු කට්ටිය ඒ පාත්වේ එකෙත් ගිහලා තිබ්බ නිසා. ඉතින් ඒක ගැන දෙසරයක් හිතලා බලන්න. මොකද ඒක ඔයාලගේ අතේ තියෙන ඔක්කොම සල්ලි ටික එකතු කරලා විසිට් වීසා එකකට ඒජන්සි එකකට දීලා ඇවිල්ලා ඔයාලා හිතන්න ඔයාලට ජොබ් එකක් හොයාගන්න බැරි වුණොතින්. මොකද හැමදේම අපිට කියන්න බෑ අනිවාර්යෙන්ම ඔයාලට හම්බෙනවමයි කියලා. ඔයාලට බැරි වෙන්නත් පුළුවන්. 50-50 වගේ චාන්ස් එකක් තියෙනවා. ඔයාලට හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වැරදිලාවත් ඔයාලගේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා මාසයකට ඇවිල්ලා මාසයක් ඇතුළත ජොබ් එකක් හොයාගන්න බැරි වුණොතින් ඔයාලට වෙන්නේ මොකද්ද කියන එකත් ඔයාලා හොඳට හිතලා බලන්න. මේ වීඩියෝ එකට කලින් මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන්න කලින් මට ඒ වගේ මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ටත් මම මැසේජ් කරලා එයාලගෙන් ඇහුවා එයාලට මොකද දැන් මොකද කරන්න කියලා. එක යාළුවෙක් අපේ වීඩියෝ බලන එයා ගිහිල්ලා තිබ්බා ආපහු ලංකාවට. එයාට ලැබිලා තිබ්බේ මාස 3කට. ඉතින් එයා ආපහු ගිහිල්ලා තිබ්බා ආපහු ලංකාවේ ඉඳලා ආපහු ඊළඟට එන්න. මොකද එයාට ෆුල් ලැබිලා තිබ්බේ අවුරුද්දකට. අවුරුද්දක් හැබැයි මාස 3යි එක දිගට ඉන්න පුළුවන්. ඒකට එයා ගිහිල්ලා ආයි මෙහෙට ඇවිල්ලා try කරන්න. හරිද? ඊට පස්සේ තව යාළුවෙක් කිව්වා එයාට ඔය ඒජන්සි වලින් ආපු එක්කෙනෙක් එයාට එයාගේ මාසෙ ඉවර වෙනවා. ඉතින් ඒක නිසා එයා එක්ස්ටෙන්ෂන් එකක් ඇප්ලයි කළා. එතකොට එයාටත් ලොකු රිස්ක් එකක් තියෙනවා. එයාටත්
මං දන්න මගේ කන්ටැක්ස් වලින් මං යව්ව යාට ජොබ් එකක් හොයාගන්න. නමුත් එයාට තාමත් ජොබ් එකක් හොයාගන්න බැරි වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් ඔයාලා හොඳට ඔයාලගේ රිසර්ච් එක කරලා බලලා ඔයාලා try කරනව නම් try කරන්න. මේ වීඩියෝ එකේ මං කිසිම වෙලාවක මං ඔයාලට කියන්නේ නැහැ මේ දේ කරන්න කියලා. මම මේ දේ recommend කරන දෙයක් නෙවෙයි. සහ මම immigration advisor කෙනෙකුත් නෙවෙයි. මම මේ මගේ experience වලින් මම ඔයාලත් එක්ක මේ දේවල් share කරගන්නේ. මොකද අපේ වීඩියෝ බලන ගොඩක් යාළුවෝ අපිත් එක්ක මේ දේවල් communicate කරන යාළා මෙහෙම එනවා මෙහෙට එනවා මේ වගේ දේවල් තියෙනවා කියලා ගොඩක් ආට යාළ අහනවා. අපෙන් මෙහෙම දේවල් තියෙනවා මේ මැත් වෙන්න පුළුවන්ද මෙහෙම කියලා. ඉතින් ඒක නිසා මට ඕනේ ඔයාලත් එක්ක ඒ දේවල් share කරගෙන. මොකද ඒ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට ෂෙයා කරගන්න ඔයාලත් එක්ක ඔයාලටත් ඒ දේවල් වැදගත් වෙයි කියලා හිතනවා නම්. මොකද ඒ වගේ දේවල් තමයි අපි කලින් දාපාර වොලන්ටියර් වීසක ගැන වීඩියෝ එකේ හැම. ඒ වගේ දේවල් වලින් ගොඩක් අයට අපි යාළුවන්ට උදව් වෙලා තිබ්බේ. යාළ කියලා තිබ්බා මේ වීඩියෝ එක බලපු නිසා යාළ බේරුණා මේකෙන් එහෙම කියලා. ඉතින් අන්න ඒ වගේ මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි මේ දේවල් ටික මේ විදිහට කිව්වේ. එහෙම නැතුව ඔයාලට මේ කිසිම දෙයක් කරන්නවත් කරන්න එපා කියලාවත් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට අපේ වීඩියෝස් වලදී කියන දෙයක් තමයි ඔයාලා ඔයාලගේ රිසර්ච් එක කරන්න. මොකද ගොඩක් පබ්ලික්ලි අවේලබල් ගොඩක් ইনফরমේෂන් මේ දවස්වල. එතකොට ඔයාලා කවුරුවත් කියන දෙයක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. මම දෙන්නේ ඔයාලට පොඩි පුෂ් එකක්. ඔයාලට හොයාගන්න මේ දේවල් මේවා තියෙන්නේ කොතනද මෙහෙම කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් වලත් මම ඔයාලට කියලා තියෙන්නේ ජොබ්ස් හොයාගන්න මෙහෙමයි, accredited employee කෙනෙක් හොයාගන්න මෙහෙමයි මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වේ මේ වගේ තියෙන රිස්ක් එක මේකයි. එතකොට ඔයාලා හොයාගන්න ඕනේ ඔයාලට තියෙන opportunities මොනවද එහෙම දේවල්. ඉතින් එතකොට ඔයාලා හොයාගෙන රිස්ක් එකත් ඔයාලා දැනගෙන ඔයාලගේ decision එක ඔයාලා ගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ಐඩියා එකක් එන්නේ නැති ඔයාලෙම එන්න හිතන් ඉන්නවනම් ඔයාලා plan කරන් හිතන් ඉන්නවනම් එහෙම දෙයක් ඔයාලට මොනවද කරන්න ඕනේ ඒකේ රිස්ක් එක කොච්චරද කියන එක ගැන. වීඩියෝ එක ඉවර කරන්න කලින් මං ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම අද කතා කරේ මේ වීඩියෝ එකේ visit visa අරගෙන එන ප්‍රධාන කැටගරි දෙක ගැන විතරයි. ඒ වගේම මීට අමතරව තව වෙන විදි වලින් visit visa කට්ටිය ඉන්නවා. උදාහරණයක් විදියට අපි හිතමු පාර්ට්නර්ගේ ඩිපෙන්ඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී ඩිපෙන්ඩන්ට්ට වර්ක් වීසා එකක් ලැබෙන්නේ නැතුව විසිටර් වීසා එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව ගොඩක් කැටගරි තියෙනවා මේ විසිට වීසා එන්න පුළුවන්. මම අද වීඩියෝ එකෙන් කතා කරේ මේ මේජර් කැටගරි දෙක ගැන විතරයි. මොකද මේ කැටගරි දෙකෙන් තමයි ගොඩක් වෙලාවට අපෙන් ප්‍රශ්න අහන්නේ මේ විදියට ආපු කට්ටිය සහ මේ විදියට එන්න හිතන් ඉන්න කට්ටිය. ඉතින් අන්න ඒ නිසා හිතන්න එපා දැන් මේ කැටගරි දෙක විතරයි තියෙන්නේ කියලා. තව ගොඩක් විදි තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ කියපු දේවල් ඔයාලගේ නිව්සීලන්ඩ් එන්න හිතන් ඉන්න හීනය තියෙන අය තමයි ගොඩක් අපේ වීඩියෝස් බලන්නේ. ඉතින් එහෙම අයට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද ගොඩක් වෙලාවට මම මේ ෂෙයා කරගන්න දේවල් වලින් මම try කරන්නේ ඔයාලා මොන හරි දේවල් වලට රැවටෙන්න තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට අඩුවෙන් අඩු ගානකින් කරගන්න පුළුවන් නම් දේවල් ඒ වගේ ඔයාලට උදව්වක් වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට මේ වීඩියෝස් වලින් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න try කරන්නේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට අන්න ඒ වගේ වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් අද වීඩියෝ එකේ අපි මෙතනින් නවතින්නම්. ලබන සතියේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්.